ආරෝග්‍ය පරමාලාභ නිරෝගිකම උතුම්ම ලාභයයි කියලා කියන අපිට හිස යමාරුව කැදුනොත් කොට්ටේ මාරු කරන එක හොඳම විසඳුම වෙලා තියෙනවා. එයි බෙහෙත් පෙත්තක් බීලා ඊළඟ හුස්ම පොද ගන්න පුළුවන්ද බැයිද කියන සාධාරණ බය දැන් මුළු ලංකාවටම ඇවිල්ලා ඉවරයි. ඔබට මතක නැහැ ඒත් මට අමතක නැති කතාවක් මම ඔබට කියන්නම්. ඔබට මතකද ඇෆලොටොක්සින් කියන රසායනික ද්‍රව්‍ය තියෙන ආහාර වර්ග තවත් තියෙනවද කියලා මාධ්‍යවේදී ජාතික ප්‍රමිති ආයතනයේ සභාපතිගෙන් අහද්දී අපෝ එහෙම ආහාර තියෙනවා ඒ ආහාර වල නම් කිව්වොත් ඒ ආයතන කඩාගෙන වැටෙන්න පුළුවන් ඒක නිසා මේ චුට්ටක් වස කෑවට කමක් නැහැ කියලා චුට්ටක් වස කන එක සාධාරණීකරණය කරා එදාම මහනවා මිනිස්සුන්ට වස කවන එක සාධාරණීකරණය කරනවා නම් ඇයි අපිට ප්‍රමිතිකරණ ආයතනයක් ඒකම මම අදහනවා ලංකාවේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම මහත්තයා කියනවා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය දෙනවලු ලියාපදිංචි නොකල ඖෂධ ලංකාවට ගෙන්නන්න විශේෂඥ කමිටුවේ අවසරයකි මුත්තරව ඉතින් මම අහනවා ලියාපදිංචි නොකල ඖෂධයක් මට ඔබට දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය හා කියනවනම් ඒකට ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා කියනවනම් ඇයි අපිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කමක් නැහැ ඕක අපිට තව සතියකින් අමතක වෙලා යනවනේ හැබැයි අපි පව් මොකද අවුරුදු 30ක් යුද්ධෙට ගිහින් මැරුණේ අපේ අයියලක් කරා පාලම් වල පාලම් අබලම් වෙලා බස් පිටින් මැරුණේ අපේ සමාජයේ මිනිස්සු වතුර ඉල්ලලා මිනිස්සු උද්ඝෝෂණය කරද්දී ඒකෙමුත් වෙඩි කාලා මැරුණේ අපේ රටේ මිනිස්සු කුණු කඳු වලට යට වෙලා මැරුණේ අපේ රටේ මිනිස්සු ඉතින් ඖෂධයක් එහෙම විස වෙලා මැරුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ මොකද මැරෙන්නේ අපිනේ ඇමති මන්ත්‍රීවරු නෙවෙයිනේ. ඉතින් ඇමති කියන කතාව සාධාරණයි. මොකද හැමෝම මේ ඉස්පිරිතාලවට ගිහින් යහතින් එන්න ඕන කියලා නියමයක් නැහෙනේ. ඒකනේ මල්ශාලා තියෙන්නේ. ඇමතිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඇමති කරවලා එයාව සිංගප්පූරුවේ බෙහෙත් ගන්න යවනවනේ. එහෙනම් ඔයාලා හැමෝටම ජයරත්න මුදලාලිගේම පිටයි.